वर्ष 1866 सेप्टेंबर मास 3 වෙනිදා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පළමු පොලිස් ස්ථානය ලෙස මරදාන පොලිස් ස්ථානය ස්ථාපිත කෙරුණා. බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් රොබින්සන් කැම්බල් මහතා මෙරට ප්‍රථම පොලිස්පතිවරයා වන අතර එම දුරේ කටයුතු කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා ඉතිහාසයට එක්වනවා. එදා සිට ශ්‍රී ලංකා පොලිසිය විවිධ විකාශනයන්ට භාජනය වෙමින් අද දක්වා ක්‍රියාත්මක වන්නේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳව බියකින් තොරව විශ්වාසයෙන් ජීවත් වීමට අවැසි සාමකාමී පරිසරයක් රට තුල නිර්මාණය කරමින්. ඒ අනුව අද දින සමරන්නේ ශ්‍රී ලංකා පොලිසියේ 154 වන සංවත්සරික දිනයයි. 154 වන පොලිස් සංවත්සරය වෙනුවෙන් වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා සහ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් අඩු ආදායම්ලාභී පවුල් 200ක් සඳහා වියලි ආහාර පාර්සල් බෙදා දීමේ උත්සවයක් කෝට්ටේ රජමහ විහාරස්ථානයේදී පැවැත්වුණා. මෙතර බස්නාහිර පළාතේ අඩු පහසුකම් සහිත පාසල් 10ක පුස්තකාල සහ මහජන පුස්තකාල වෙත පොත් 3000ක් අද ප්‍රදානය කෙරුණා. ඒ කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානයේදී මේ අතර ශ්‍රී ලංකා පොලිසිය සංවත්සර දිනය වෙනුවෙන් අද උදෑසන ස්වර්ණවාහිනී ආයිබෝවන් ශ්‍රී ලංකා වැඩසටහනට විශේෂ ආරාධිතයෙකු ලෙස නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා එක්ව සිටියා. පහුගිය දවසක අපි දැක්කා ආරක්ෂක ලේකම්වරයා කියනවා යටින් ඉරක් ඇඳලා මේක මතක තියාගන්න අපි ලංකාවේ මද්‍රව්‍ය උවදුර මේ අපරාධ මේ විෂමාචාර නැත්තටම නැති කරනවා. කොහොමද සැලසුම ඉස්සරහට මේ තත්ත්වයන් පාලනය කරන්නේ? ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්තුමා ඒ වගේම වැඩ බලන පොලිස්පතිතුමා ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාව විශේෂ කාර්ය බලකාය විශේෂම බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපි ඔක්කොම එකතු වෙලා හැම අවස්ථාවෙදිම සාකච්ඡා කරනවා සැලසුම් හදනවා. අපේ රටේ යම් සංස්කෘතියක් ඇති වෙලා තිබුණා පාතාල කල්ලි නායකයෝ මහා මොල්ලකරුවෝ කුඩු රජින කුඩු රජා මේ වගේ දේවල් වලට හුදෙකලාව තනි ආයතනයකට ක්‍රියා කරන්න බෑ. බුද්ධ්‍යාංශ පොලිසිය බන්ධනාගාරේ මේ අපි ඔක්කොම එකට එකතු වෙනවා. දැන් මේ යාන්ත්‍රණය හැදිලා තියෙනවා සම්බන්ධීකරණය හැදිලා තියෙනවා. මම හිතන්නේ තව මාස කීපයක් යනකොට ඒ තත්ත්වෙ නැති වෙයි.